සුදායු දැස්සනක් ප්‍රාර්ථනා කරන ඔබට අපි සුදානම් උදාපෙන්න සත්‍යන්තයත් ඔබව දැනුවත් කරන්න පත්තරේ ගෙවි ගිය සතිය කොයි වගේ වුණාද හැම සතියකම තීරණාත්මක කතා කොයි තරම්නම් එනවාද සත්‍යන්තයට මොනවද පත්තර කියන්නේ අපි බලමු අද ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨ දෙකක් තියෙනවා ඉන්න එකකින් පටන් ගන්න හදන් මත්කුඩු හෙරොයින් සෑහෙන ලෙස කතාබහට ලක් වුණා ඒ තරම් හොයාගත්තා වේලාවට වාසනාවට හොයාගත්තේ වැටලියම් සිදු කරපු ආකාරය දක්නට ලැබුණා ඒ අතරේ මෙලෙස මේ තරම් තොග හොයාගන්නට කොයි තරම්නම් තොග පිටින් ගෙන්නනවා ඇද්ද මොන තරම්නම් පිළිලයක් බවට මේක පත්වලා ඇද්ද දැන් ඒ ගැන කතාවක් ඊ ආවා අද ලංකාදීපයේක ප්‍රධාන ශිෂ්‍ය පාඨය කරනවා කුඩු ජාවාරමුන් 24 දිනුගේ දීපල රාජ්‍ය සන්තිකයි මූලික කටයුතු ආරම්භයි දැන්ටමත් තිදෙනුගේ තහනම් කරලා මුදිතා දයනන්ද සහ ඉන්දිකා රාමනායක අයලියන් රටේ නම ගිය ප්‍රබල මද්රැවේ ජාවාරම් කරුවන් 24 දෙනෙකු මේ වෙන විට හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ දීපල රාජසන්ත කිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඊයේ සඳහන් කරනවා මෙම ජාවාරම් කරුවන්ගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා රටින් පලා ගොස් සිටින බවද ඔවුන් ජාවාරම් මගින් උපයාගත් දීපල මෙලෙස රාජසන්ත කරන අතර ඒ සඳහා පොලිස්පතිගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු කියනවා රටෙන් පලා ගිය සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහාද උදර්පණ හෝ පලා ගිය තැනැත්තන් පිළිබඳ නීති අනුව ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු කියනවා මේ වන විට සැකකරුවන් තිදෙනෙක්ගේ දීපල తాවකාලිකව තහනම් කර ඇති අතර ඒ අයගෙන් එක් අයෙකු රටෙන් පලා ගොස් සිටින බවත් අනෙක් දෙදෙනා දැන්ට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බවත් ගුණසේකර කියනවා මෙරටදී අත්අඩංගුවට පත් වූ විශාලතම මද්‍රව්‍ය තොගය වූ බේරුවල මුහුදු තීරයේදී දෙසැම්බර් මාසයේ හමු වූ කිලෝග්‍රෑම් 231 මෙරටට රැගෙන ආ යාත්‍රාවේ හිමිකරු වූ මොරගොල්ලේ පදිංචිකරුගේ දීපල తాවකාලිකව තහනම් කිරීමට දැන්ටමත් කටයුතු දා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිනු මේක පිළිලයක් මේ කුඩු සහ හෙරොයින් තොග පිටින් අල්ලන්නේ මොන තරම් තොග පිටින් එනවා ඇද්ද තවත් කීපයක් නිදැල්ල යනවා ඇද්ද ඒ අනුව මේ ගත් ක්‍රියාමාර්ග ආපසු පසුපසට නොගෙන අවසානයේ දක්වා රැගෙන ගොස් වැඩේ අවසන් කිරීමේ වගකීම අදාළ බලධාරීන්ට තියෙනවා. ඒ කියාගෙන යන අතරේ මට මතක් වුණා නිකමට මේ දැන්ක තැනක තියෙන මේ වෙන කතාවක් හොඳේ කියන්න හදන. රටෙන් පලා ගිය සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහාද උදර්පණ හෝ පලා ගිය තැනැත්තන් පිළිබඳ නීති අනුව ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියලා. මට මතක් වුණේ අර්ජුන් මහේන්ද්‍රන් තාම ගෙන්වා ගන්නට නොහැකි වීම ගැන කතාව නිකමට මතක් වුණේ. එයාතරේ දිවයින පත්‍රයේ දානවා කොල්ලු පිටියේ කුඩු ජාවාරමේ යෙදුණු ඇමරිකානුවන්ගේ මාසික වැටුප 1,80,00,000ක් හේමන්ත රන්දු නුලියන් කොල්ලු පිටියේ සුපිරි මහල් නිවාසයකදී හෙරොයින් කිලෝග්‍රෑම් 95ක් සමග අත්අඩංගුවටගත් ඇමරිකන් ජාතිකයන් දෙදෙනා ඇමරිකන් ඩොලර් ලක්ෂයක ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1,80,00,000ක මාසික වැටුපක් යටතේ මද්‍රව්‍ය ජාවාරම් කල්ලියට සේවය කර ඇති බව විමර්ශන වලින් හෙළි වෙලා තිබෙනවා මාසික වැටුප 1,80,00,000ක් මාසික වැටුප මේක දානවා මේ සම්බන්ධයෙන් දිවයින පත්‍රයේ කළ විමසීමකදී මද්‍රව්‍ය ප්‍රකාශකංශයේ උසස් නිලධාරිය කියා සිටියේ මද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා මෙම සංවිධානාත්මක කල්ලිය ඇමරිකන් ජාතිකයන් යොදාගෙන තිබුණේ පොලිසියට ඔවුන් කෙරෙහි සැකයක් මතු නොවන නිසා බවයි කියලා කොහොම යනවා ඇද්ද වැඩ හිටපු ජනපති විපක්ෂ නායක කියනවා කුඩු ජාවාරම මඩින්න මේ ආණ්ඩුවට බැරි දේශපාලන හස්තය නිසයි කියලා නෝමන් පලිය වඩන එලියන් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මද්‍රව්‍ය ජාවාරම් මර්ධනය කිරීමට රජයට නොහැකි වී ඇත්තේ එම ජාවාරම් පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් සහ ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබීම නිසා බව හිටපු ජනාධිපතිවරයා දිවයින ටීඊ කියනවා අත්අඩංගුවට ගන්නා මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබුවහොත් එම ජාවාරම් පිටුපස සිටින දේශපාලඥයන් පිළිබඳ හෙලිකරගත හැකි වනු ඇතැයි රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටිනවා එමෙන්ම මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවංකව කටයුතු කරන පොලිස් නිලධාරීන් ඇගීමට ලක් කළ යුතු බවද ඔවුන්ගේ මෙම සේවය පිළිබඳ තමන් සතුටු වන බවද මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා කියලා දිවයින පත්‍රයේ දාලා තියෙනවා ඒ වත්මන් විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය මත්කුඩු හෙරොයින් පිළිබඳව අපි ආරම්භයේදී කතා කළේ
එතනින් එහාට යනවා අර බුදු පිළිම කැඩීමේ සිද්ධිය ගැන කතා කරන්න. අයියා මලෝගේ බැංකු ගෙනුම් වලට ලක්ෂ ගණන් මුදල් ලැබුවේ කවුදයි සොයයි ලියන්නේ ශ්‍රීනාත් ප්‍රසාද්. මාවනැල්ල සහ යවට ප්‍රදේශවල බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අන්තවාදී ආගමික කල්ලියකට සම්බන්ධ බව කියවෙන අයියා මලෝ දෙදෙනාගේ බැංකු ගිණුම් වලට ලක්ෂ ගණනින් මුදල් ලැබී ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව මාවනැල්ල පොලිසිය සඳහන් කරනවා. පෞද්ගලික බැංකුවක ඇති මෙම ගිණුම් පරීක්ෂා කර බැලීම සඳහා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ඊයේ එම බැංකුවට ඉදිරිපත් කළ බවද මාවනැල්ල පොලිසිය නිලධාරියෙක් ලංකාදීපයට කියනවා. අත්අඩංගුවට ගැනීමට සොයන මෙම අයියා මලෝගේ බැංකු ගිණුම් වලින් ගනුදෙනු කළ ලදුපත් පහක් ඔහුගේ පියාගේ නිවසේ තිබී පොලිසිය සොයාගෙන ලැබුවේ පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් අතරේ තිබේදී. කොහෙන්ද මේ අයට මේ සල්ලි එන්නේ? අර රටට වින කරන කාරණාව තමයි මේ කීපයක් කියවුනේ, මත්කුඩු හෙරොයින්. එතකොට එක අර ඇමරිකන් ජාතිකයන්ට ගෙවපු ගාන මාසෙකට 1,80,00,000 මාසෙකට. එතකොට මේ වගේ මුදල්. එතකොට මෙතන අයියා මලෝගේ මේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය මේ වගේ කඩක්කප්පල්කාරී ගැටලු සහගත ඇතිවන අමන ක්‍රියාවලට මේ බැංකු ගිණුම් වලට ලක්ෂ ගණන් මුදල් ලැබුවේ කවුද? සුල මුල අලගිය තැන් මේ හැම දෙයක්ම හොයා ගැනීමේ අවශ්‍යතාව මතුවෙනවා. දැන් අපි යන්න හදන්නේ පාර්ලිමේන්තු පැත්තට. පළාත් සභා ඡන්දය පමාවීම පිළිබඳ විවාදය අතරමඟ නතර වෙයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගෙන් බාධා. සුජිත් තේවාජුලිගේ සහ ආරිරත්න රණබාහු ලිය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාදීවීම පිළිබඳ විවාදය මැතිසභේ පැවැත්වීමෙන් තිබේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම නිසා ඊයේ පසරුවේ අතරමඟ නතර වෙලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අවස්ථා තුනකදී සභාවේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නැතැයි ඝනපූර්ණ ප්‍රශ්නය මතු කරමින් විවාදයට බාධා කර තිබෙනවා. අවසන් වරට ඝනපූර්ණය පිළිබඳ ප්‍රශ්නය මතු කළේ කළුතර මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න UNP නියෝජනය කරන්නේ. ඒ අවස්ථාවේදී මුලසුනේ නියෝගයෙන් මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කළද ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නොපැමිණීම නිසා සභාව කල්තැබීමට මුලසුනේ සිටි තුසිතා විජේමාන්නට කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේ පක්ෂයේ මන්ත්‍රීවරු මුලසුනේ තීරණයට විරෝධය පා කෑගැසීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඔන්න කතාව. ආණ්ඩු පක්ෂයේ මාය තුන් පාරක් පෙන්වලා දෙනවලු ඝනපූර්ණේ නැහැ කියලා. එතකොට ඒක උමනාවෙන්ම පෙන්වා දීම්ද? ප්‍රශ්නේ ඉතුරු වෙන්නේ. ඊළඟට සීනුව නාද කරනවා එන්නේ නැහැ. එතකොට මොකද්ද මේ වෙන්නේ? ආ මේ පළාත් සභා ඡන්දය පමා වෙනවාද පමා කරනවාද? මන්නිකමට අහන්නේ පමා වෙනවාද පමා කරනවාද? ඒක නැතුව ඊළඟට එන්න තියෙන ප්‍රධාන මැතිවරණයකට මුලපිරුමක් සිදු කරනවාද? ප්‍රශ්නාර්ථය ඉතිරි කරනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව එක් දිනක් ඇඳවීම සඳහා යන්නේ අපේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි. මේ විදිහට ඝනපූර්ණය නැතිව අවශ්‍ය තරම් පිරිස් දෙපැත්තෙම කට්ටිය වක් කියන්න එපා ඝනපූර්ණය නැති එකට. මේ වගේ කණ්ඩායම් නොමැතිව නිරාපරාදේ මුදල් කාබාසනයක් කරලා දැමීම ගැන නම් නේ මං කියන්න ඕනේ, ඔබට හැඟෙනවනේ. ඊළඟට පාර්ලිමේන්තුවේ ඔය පළාත් සභා කතාවත් එක්ක කතාබහ ඇති වුණු ආකාරය ගැන වාර්තාවක් අද සවිස්තරව දිවයින එක පිටුවක් සිසාරා මෙහෙම වාර්තා කරනවා. දිනේෂ් ගුණවර්ධන කියනවා ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උප්පර වැට්ටියට ජයප්‍රහා දෙමළ සන්ධානයේ උදව් කළා, දැන්වත් ජනතාවට ඡන්ද අයිතිය ලබා දෙන්නයි කියලා. එතකොට මුජිබ රහමාන් කියනවා ඡන්ද ඉක්මනට තියන්න ඕනේ කියලා. විජිත හේරත් කියනවා රටේ යහපාලනයක් තියෙනවා නම් නිසිකලට ඡන්ද පැවැත්විය යුතුයි කියලා. ඩග්ලස් දේවානන්දා සඳහන් කරනවා පළාත් සභා ක්‍රමයේ උතුරට ලැබුණු රත්තරන් අවස්ථාවක් කියලා. ලසන්ත අලගියවන්න කියනවා පැරණි ක්‍රමයට හෝ ඡන්දය තියමු කියලා. අකිත පෙරේරායි මේ සවිස්තර වාර්තාව අද දිවයිනට අරගෙන එන්නේ. පළාත් සභා ඔබෙයිදෝ නොයෙයිදෝ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ලංකාදීප ප්‍රධාන පිටුව මේ විවස්ථා සභාව මෙතෙක්ගත් හැම තීරණයක්ම නීත්‍යානුකූලයි අපක්ෂපාතී කතානායක මැතිසභේදී කියන්නේ ආරිරත්න රණබාහු සුජිත් තේවාජුලිගේ කලියන්. විවස්ථා සභාව මෙතෙක්ගත් සෑම තීරණයක්ම නීත්‍යානුකූලව විනිවිදව මෙන්ම ස්වාධීනව හා අපක්ෂපාතීව ගත් තීරණ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව විවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කිරීමක් කරනවා. ප්‍රශ්නය ආපු වෙලාවේ දීපු උත්තරයක් ඒ අතරේ අගමැති මැති සභේදී දුන්න උත්තරයක් අපි උපුටා ගන්නවා අද දිවයින පත්තරේ.
නීතිපති පොලිස්පති පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් ඇති වුණේ නැහැ. අගමැති මැති සභාවේදී කියයි කියලා අකිත පෙරේරා වාර්තා භාරගෙන එනවා. හොඳයි, ඒ පාර්ලිමේන්තුවේ තොරතුරු. ඊළඟට ඊයේ දවසේදී ඔබ දන්නවා සාමසාධක හමුදාවට ගිය අපේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙනවා ප්‍රහාරයක් එල්ලවීමත් එක්ක. අද ඒක ලංකාදීප පාරමංකියේ ප්‍රධාන ශිෂ්පාට දෙකක් තියෙනවා කියලා ඉන්න එකක් කරලා තියෙනවා. මේක සාම හමුදාවට මාලිගිය කපිතාන් කෝප්‍රල් බෝම්බයකින් මරුට සෙබුල් තවත් තිදෙනෙක් රෝහලි. ඉන්දිකා රාමනායක ලියන්නේ කපිතාන් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන්තගේ චාරුපාත් පසකින් මේ විදියට දාමි. බලමු එම වාර්තාව. මාලි රාජ්‍යයේ ඩ්වෙන්සා ප්‍රදේශයේ මුර සංචාරය නිරතවමින් සිටි ශ්‍රී ලාංකික බට කණ්ඩායමක් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා. ඒ ඊයේ පෙරවරු 6:30ට පමණ WMZ වර්ගයේ සන්නද්ධ රථයකින් මුර සංචාරය නිරතව සිටියේදී ශ්‍රී ලංකා යුධ හමුදා පවසන්නේ දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක බෝම්බයක් පුපුරවා හැරීමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මුර සංචාරක රථපෙළේ ගමන්ගත් ශ්‍රී ලාංකික හමුදා සමාජික ඉදදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවා ලැබුවා. ප්‍රහාරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති කපිතාන්වරයා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි HWD ජයවික්‍රම මහතායි. ඔහු 11 වන පාබ්ල රජමේන්තු යටතේ සේවය කළ අයකු බවද යුධ හමුදාව තහවුරු කළා. ජීවිතක්ෂයට පත් වූ කෝප්‍රල්වරයා කුරුණෑගල පොල්පිතිගම් පදිංචි SS විජයකුමාර් මහතායි. දෙද රුපියෙක් වන ඔහු පළමු යාන්ත්‍රික පාබ්ල රජමේන්තුට අනුයුක්තව සේවය කළ අයෙක්. ප්‍රහාරෙන් තුවාල ලබා ඇත්තේ යුධ හමුදා ඉංජිනේරු රජමේන්තුට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරුන් දෙදෙනෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරයෙක්. ඔවුන් NJS කුමාරසිංහ, KC පුෂ්ප කුමාර සහ මහව පදිංචි CHMM චන්ද්‍රසේකර බබට හඳුනාගෙන තිබෙනවා. යුධ හමුදාව සදහන් කළේ මාලි රාජ්‍යයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සමසාධක මෙහෙයුම් මූලස්ථානය සිදුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි. එහෙම කතාවක් තමයි ඊයේ දවසේදී වාර්තා වෙන්න ගත්තේ. දැන් අපි තවත් සටහන් පෙළකට අවධානය යොමු කරනවා ජනාධිපතිවරයාගේ සිංගප්පූරු සංචාරය පිළිබඳව. ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමේ අඩුපාඩු රැසක් සංශෝධන කීපයක් කරනවා ජනපති සිංගප්පූරු අගමැතිට කියයි. ලංකාදීප ශිෂ්පාඨය මේ ලංකාදීප චාරුප අවස්ථාව. ජනපති මෛත්‍රී සිංගප්පූරු අගමැති හමුවී ඒ චාරුප අවස්ථාව සුදත් සිල්වාගේ චාරුපයක් සහිතවයි. අද දිවයින ප්‍රධාන ශිෂ්පාඨය කරගන්නේ ඒ කතා පුවතයි මෙන්න. සිංගප්පූරු ගිවිසුමට සංශෝධන ජනපති මෛත්‍රී සිංගප්පූරු අගමැතිට කියයි චාරුප අවස්ථාවක් සමගින් දිවයින ප්‍රධාන ශිෂ්පාඨය. මේම සංචාරයේ තොරතුරු. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුන් මහතා හමු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරට අතර වෙළඳ සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සම්බන්ධතා දියුණු කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. කලාපයටම තර්ජනයක් වී ඇති මද්‍රව්‍ය අභියෝගයේ ජයගැනීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී නායකින් දෙපළගේ අවධානයට ලක් වූ බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. මත්වූ දුර මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහාය ලබා දෙන බවද සිංගප්පූරු අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඇස්ටෝනියානු පරිසර අමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද පැවැත්වුණා. දැනට එක්සත් ජාතීන්ගේ පරිසර කමිටුවේ සිව්වැනි සැසිවාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ඔහු මාර්තු මාසයේදී නයිරෝබිහි පැවැත්වෙන විශේෂ පරිසර සැසිය සඳහා සහභාගී වන ලෙස මෙහිදී ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ස් ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවට එක් වුණා. මෙහි ප්‍රධාන දේශනය පැවැතුයේ ජනාධිපතිවරයායි. In this era in which the global communities මේ යුගයේ ගෝලීය ප්‍රජාව උත්සාහ කරන්නේ පරිසර අභියෝග පිළිබඳ අවධානය යොමු කරන ගමන් තිරිසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට. දේශගුණික විපර්යාස අපේ කලාපයට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. ප්‍රෞඪ කෘෂිකාර්මික සංස්කෘතියකට උරුමකම් කියන අපගේ අත්දැකීම් වඩාත් යහපත් ලොවක් වෙනුවෙන් මෙහිදී බෙදා හදාගන්නේ සතුටින්. අපේ මුතුන් මිත්තන් සබාදහමට ගරුකරන නිසා එහි ආශිර්වාදයක් ලෙස ආහාර සුරක්ෂිතතාවක් පැවතියා. ලෝක ආහාර සුරක්ෂිතතාව උදෙසා ආහාර නාස්තිය කළමනාකරණයට අදාළ යෝජනාවක් එළඹෙන එක්සත් ජාතීන්ගේ පරිසර සම්මේලනයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කර තිබෙනවා.
තත්ත්වයන්ගේ ක්‍රියාකාරීත්වයට මානව ක්‍රියාකාරකම් බලපෑමක් නොවිය යුතුයි. එය මානව සංහතියේම වගකීමක්. එසේම එය පරිසරය ප්‍රකෘතිමත් කිරීමට මනා පිටිවහලක් වෙයි. Regenerative capacity of nature. ජනාධිපතිවරයාගේ සිංගප්පූරු සංචාරයේ තොරතුරු ඔබට ගෙන එන වෙලාවේ විනාඩි කිහිපයකට කලින් හිරු කෙටි පණිවිඩ සේවාවෙන් ලැබුණා පණිවිඩයක් සිංගප්පූරු සංචාරයේ නිමවා ජනපති යලි දිවයිනට. හොඳයි. ඊළඟට වතු කම්කරු වැටුප් පරගලය නිමාවට පත්වන ලකුණු ඊයේ දවසේදී පහළ වුණා. වතු කම්කරු වැටුප රුපියල් 855ක් කිරීමට සංගම් එකඟ වෙයි. චමින්ද සිල්වලියන් වතු කම්කරු වැටුප රුපියල් 855ක් දක්වා වැඩි කිරීමට වතු සංගම් ඊයේ එකඟ වූ බව කම්කරු ආවෘත්තීය සමිතිය සම්බන්ධ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර දිවයිනට කියනු. රුපියල් 500ක් වෙති වූ දෛනික කම්කරු වැටුප 700 දක්වාත් දිනකට 3 කිලෝවක් නෙලීම සඳහා ගෙවන ලද තියේ මුදල 50 දක්වාත් වැඩි කළ බව කියනු. අමතර 3 කිලෝවක් සඳහා ගෙවූ 25 මුදල රුපියල් 40 දක්වා වැඩි කළ බවද ඇමතිවරයා කියනු. වතු කම්කරුවන්ට හිඟ වැටුප් ගෙවීම සඳහා වැවිලි සමාගම් වෙත රුපියල් 150,000ක් ලබා දීමට රාජ්‍ය කටයුතු කරන බවද කියා සිටියා කියලා පුවත දාලා තියෙනවා. කොහොම හරි වතු කම්කරු ජනතාව තෘප්තිමත් නම් එයයි සිදු විය යුත්තේ, ඔවුන්ගේ අවශ්‍යතාවයයි සපුරා ලිය යුත්තේ. ඔවුන්ගේ ජන ජීවිත මොනතරම් දුක්ඛදායකද, ඒ ජන ජීවිත නගා සිටුවීම සියලු පාර්ශ්වවල වගකීමයි. වතුකම්කරුවන් මේ තුළින් සෑහීමකට පත්වීමක් සිදු වෙනවා නම් එයයි සිදු විය යුත්තේ. ඊළඟට ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට වාර්ෂිකව අනුමැතිය ගෙනනේ ශ්‍රී ලංකන් සමූහ ආරක්ෂණ සහ උපදේශන සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු කියන කතාව ශ්‍යාම් නුවන් වාර්තා කළතේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුමත කාර්ය මණ්ඩලය සඳහා වාර්ෂිකව අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ගෙන නැතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ආරක්ෂණ සහ උපදේශන සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවරයා ඊයේ කොමිසම හමුවේදී ප්‍රකාශ කළා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර විගණනාංශයේ විගණනයන් පිළිබඳ කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මේ බව කිව්වා කියලයි වැඩිදුරටත් පත්තරේ විස්තරේ දාලා තියෙන්නේ. එතරේ සේනා මර්ධනයේ ප්‍රගතිය අගමැති සතිපතා ලිඛිතව ඉල්ලයි අරුණ බෝගහවත්තලියන්. සේනා දළඹුවා මර්ධනය කිරීම පිළිබඳ සහ ගොවීන්ට වන්දි ලබා දීමේ ප්‍රගතිය පිළිබඳ සතිපතා ලිඛිතව තමාට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා කුෂ්කර් මාමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඊළඟට වාස්දේව නානායක්කාර කියපු කතාවක් අද ලංකාදීපයෙන් උපුටා ගන්නවා. රනිල් විදේශවල උදව්වෙන් බලයට එන්න හදනවා හසිත රංගලියන්. මාජනතාවගේ කැමැත්ත අනුව රනිල් වික්‍රමසිංහට මෙරට රාජ්‍ය නායකත්වය ලබා ගැනීමට නොහැකි නිසා විදේශ බලවේග මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාස්දේව නානායක්කාර සඳහන් කළ පුවතක් තමයි මේ වාර්තාවේ දක්නට ලැබෙන්නේ. කතා කීපයක්ම වැඩිදුර වාර්තාත් එක්ක කතා කළානේ. විරාමයක් කරගෙන ව්‍යවස්ථාව විද්වත් කමිටු වාර්තා කියනවා, කෙටුම්පත් නෙවෙයි කියනවා, මුල පොරපු අය කෙටුම්පතක් කියලා වචන එළියට පනිනවා. හොඳයි, අපි ඒ පැත්තට පොඩ්ඩක් ගමන් කරමු. ඇමති රිෂාඩ් බදියුදීන් කියන කතාවක් අද පත්තර දෙක තියෙනවා, උපුටා ගන්නයි සූදානම් වෙන්නේ මේ ලංකාදීපය. නව ව්‍යවස්ථාවක් මේ වසරේ එන පාටක් නෑ, ඇතැම් කරුණුවලට අපිත් එකඟ නෑ, මන්ත්‍රීන් 150ක සහය ගන්නේ කොහොමද? ඇමති රිෂාඩ් බදියුදීන් කියයි වන්නි රෝමේෂ් මදුශංකලියන්. ඒ ලංකාදීපයේ ඔහුගේම කතාව අද දිවයින දානවා. අලුත් ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු ගැන බදියුදීනුත් එකඟ නැහැ, ලියන්නේ ලසිත දුමින්ද. එක්සත් ජාතික පෙරමුණේ සිටින එක පක්ෂයක් වශයෙන් යෝජිත නව ව්‍යවස්ථාවේ සඳහන් ඇතැම් කරුණුවලට එකඟව නැතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසේ නායක ඇමති රිෂාඩ් බදියුදීන් සඳහන් කරනවා. අන්න බදියුදීන් කියන කතාව ඔහුත් එක්ක නෑලු. ඒ අතරේ යෝජිත ව්‍යවස්ථාව ගැන අහන්න බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන් උතුරට ගිහින් කියලා කීර්ති වර්ණකුල සූරිය ලියනු. බ්‍රිතාන්‍ය අග්නිදිග ආසියානු කටයුතු භාර ප්‍රධානීවරයා ප්‍රමුඛ තානාපති නිලධාරීන් 3 දෙනෙකු උතුරේ දේශපාලකයන් හමු වී ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තොරතුරු විමසලා තියෙනවා. ඔවුන් යාපනයේ නගරාධිපතිවරයා
හමුවී ඒ ගැන අදහස් විමසා ඇති බවට උතුරේ ආරංචි මාර්ගය කිව්වා කියලයි සටහන් කරු ලියන්නේ. මේ ව්‍යවස්ථාව පෞගේ සදුදා පැවතුණු සලකුණ දේශපාලන සංවාදයේදී සුබන්දිරන් ඒ පිළිබඳ කරන කතාබ මේකදී ඔව් බුදුදහමට තියෙන ප්‍රමුඛස්ථානය පිළිබඳව දක්වන අදහස් ඒ අතරේදී මේක මොකද්ද මේ විද්වත් කමිටු වාර්තාවද්ද කියද්දී කෙටුම් පතක් කියවීම පිළිබඳව කතාව එය එක්තරා අවස්ථාවක කතාබහට ලක් වෙනවා. පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන් වහන්සේ සඳහන් කරනවා සලකුණ බැලුවම ඇති කියලා. අපි එම අවස්ථාවට යමු. හිරු නාලිකාව සුමන්තිරන් මහත්මයාව ගෙන්නවා සලකුණ වැඩසටහනට නිවේදකයෝ අහපු ප්‍රශ්නයක් තිබුණා. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ මොකක්ද කියලා. මේ වැඩසටහන බැලිය යුතු ඒක ඓතිහාසික වැඩසටහනක්. මොකද මේ අපේ සටන ඉවරයි ඒ වැඩසටහන බැලුවට පස්සේ. ඒක සුමන්තිරන් මුල් අවස්ථාවේ කිව්වා මේ ව්‍යවස්ථාවට ගෙනාපු යෝජනා මාලාවක් විතරයි කියලා. වැඩසටහන අවසන් වේගෙන යනකොට නිවේදකයා ඇහුවා තාම යෝජනා මට්ටමේ නම් තියෙන්නේ මේ පවතින රජයෙන් ඔබගේ මේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වෙයි නේද කියලා. ඒ වෙලාවදී කෝ නැහැ පුළුවන්. ඉතාලම කෙටුම් පතක්වත් හදලා නැහැ. නැහැ වෙයි කෙටුම් පත තමයි කිව්වා. ඔහු නැවත ඇහුවා මේක කෙටුම් පතක් කියලා ඔබ කියනවද? ඔව් මේක කෙටුම් පතක් තමයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අවදුරටත් කෙටුම් පතක් නැහැයි කියන ඒ කතාව අසත්‍යයක් බව තහවුරු වී අවසානයි. දවසක් වතුරේ මාළු බබා ඉනකොට මිනිස්සෙක් ඇවිල්ලා අහනවා වෙන කෙනෙක් මල්ලි මාළු බානාද කියලා. නෑ නෑ මේ පණුවනාවනෝ කියලා. මට හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පණුවනාවනෝ. සුමන්දිරන් කියලා කියන්නේ ඩයස්පෝරාවේ සල්ලි කුට්ටි වලට ලංකාවේ වැඩ කරන ප්‍රභාකරන්ගේ සුමන්දිරන්ගේ මට වෙනසක් පේන්නේ නෑ. දෙන්නා ඇත්තයි තුවක්කු නෑ. මේ අතේ පෑන තියෙනවා. දැන් අපි කියන්නේ සුමන්දිරන්ට රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ බෙදුම්වාදී අදහසෙන් අයින් වෙන්න. බෙදුම්වාදී කලිසම දැන් ඔළුවෙන් ගලව ගන්න එක හොඳයි. අපිත් මේවා පිළිබඳව අධ්‍යයනයක ඉන්නේ. ඔය මන්ත්‍රීවරු කියන අය පසුගිය මාස දෙකේ ඇති විචේස්පාලන අර්බුදයේ වෙලාවේ හැසිරිච්ච විදිහේ අවංකභාවයක් විලද්දාවක් අසික්කිත තාලෙට ඔය ඉන්න බොහෝ දෙනා මම පෞද්ගලිකව දන්නවා මුදල් වලට යන්න හිටපු මිනිස්සු හැට මෙහාට පයින් දිටු. අපි මේ අද එක එක පැතිවලට කතා කරන මේ කාගේ ගැනවත් විශ්වාසයක් යන්න එපා. අවසාන මොහොතේ වෙනකොට ලෝකේ බලය කියන જાතිය බෙදන්න බෑ. බෙදපු ගමන් බලය නැති වෙන. ආණ්ඩුවකට බලයක් තියෙන්න ඕන. ජනාධිපතිවරයාට බලයක් තියෙන්න ඕන. බෙදන්න ඕන මිනිසුන්ට අයිතීන් සහ සම්පත්. මේ රටට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පාලනය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් මන් දන්න ඉංග්‍රීසි. මං වැඩි ඉංග්‍රීසි දන්නෙත් නෑ, ගණන් දන්නෙත් නෑ. 102 බිලියනක් වගේ දේවල් තියෙනවා. මන් දන්න විදිහට ඉංග්‍රීසියෙන් පාලනයට කියන්නේ එක්ක කන්ට්‍රෝල්, එහෙම නැත්නම් ගවර්න්. මේ රටේ ගවර්න් තියෙනවද? අඩු ගානේ පණුවෙක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. උන්වහන්සේලා කළ ප්‍රශ්න කිරීම සහ කළ සඳහන් කිරීම ඒ. රැගෙතනින් එහාට යන්න. ඥානසාර හිමි වෙනුවෙන් ජනපති සමාවක් කිල්ලුවා. දුමින්ද දිසානායකගේ ප්‍රකාශයක් ප්‍රේදර්ශන ලියනගේ වාර්තාවක් කළා තියෙනවා. සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගුඩාත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක දිවයින පත්තරයට ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. එමයි ඔව් කියලා තියෙන්නේ මේ දස්සල කතාවුණු මාතෘකාවක් කේ. ඒ අතරේ මහින්ද විපක්ෂ නායක කිරීමට බාධාවක් නැහැ කියලා සම්බන්ධන්ගේ ප්‍රශ්නයට කතානායක දුන් පිළිතුරක් අකිත පෙරේරා ලියනවා පත්තරේට. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හැර වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කරගත් පක්ෂයට විපක්ෂ නායක දුරය පිරිනැමීම ප්‍රජාතන්ත්‍රවාදී කරුණක් බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක දුරය පිරිනැමීමේ බාධාවක් නොමැති බවත් කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා තියෙනවා. නැවත මතුවුණු කතාවක් ඒ. ඊළඟට නැවත මතුවෙනවා සභාග ආණ්ඩු ජාතික ආණ්ඩු කතාවක්. ඊයේ තිබුණා පෙරදාර UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පස්සේ තමයි ඔය කතාව ඇවිල්ලා තියෙන්නේ. එක්සත් ජාතික පෙරමුණෙන් ජාතික ආණ්ඩුවක් යලි සීලු පක්ෂවලට ආරාධනා අංජුල මහීකලියන්. සටහන උපුටා ගන්නවා යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමග සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සීලු පාර්ශ්ව ඒකරාශී කරගෙන ජාතික ආණ්ඩුවක් පේටවීමට රජය තීරණය කරලා තියෙනවා. රජය මේ තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පෙරමුණු නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන්ගේ තීරණාත්මක රැස්වීමේදී. එහෙම තීරණාත්මක රැස්වීමේදී කියලා තමයි මේක කියලා තියෙන්නේ. කොයි විදිහටද නැවත ජාතික ආණ්ඩු කතාව මතුවෙන්නේ කියලා
අපි බලාගැනීමමු. එයාතරේ මුලතිවූ නයාරු පුරාණ විහාරයේදි කිරීම් උසාවි්‍යාත්තයට අයි මඩුකන්දේශ තුම් ලියන්න. මුලතිවූ නයාරු ගුරුකන්ද පුඩාන රජමහා ව්‍යාරස්ථාන ඉදි කරන සියලු ඉදිකිරීම් හා පිළිසකර කටයුතු තාවකාලිකව නවතා දමන් ලෙස මුලතිවූ මයස්ට්‍රාත් ලෙනින් කුමාර පෙරේදා නියෝග කර තිබෙනවා. ප්‍රධාන පිටුවල ශ්‍රේෂපාට අපේ බැලුවා අයවට සම්බන්ධ අනිකුත් ශේෂපාටත් එක්කලා වැඩිදුර වාර්තාවලටත් ගිය ඇතුල්පිට වාර්තාවලටයි අපිට යන්න තියෙන්නේ. ඊට කලින් නැවත ක්‍රියාත්මක වුණු හිරු FM සහ ෂායFM සිරිපා කරුණාව අපූරුවට ස්ථාන කීපයකින් බැතිමතුන් පිරිවරාගෙන යන ආකාරය ගමන් කරන ආකාරයේ නෙතට ප්‍රියජනක දසුනක් බාට පත්වේ තිබෙනවා. අපි එම අවස්ථාව පොඩ්ඩක් බලමු. හිරුFM ෂායFM සිරිපා කරුණාව 2019 මහා වන්දනා ගමන ඊයේ අලුයම දිවිනේ ප්‍රදේශ 6කින් ගමන් ආරම්භ කළා. කොළඹ පදවිය මොනරාගල මීරිගම අම්පාර දෙබරවැව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සදහවතුන් රැගත් බස් රථ ශ්‍රීපාදස්ථානය බලා පිටත්ව ගියේ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි. මම ගිය වතාවෙත් ට්‍රයි කරා, මට ඒ අවස්ථාව ලැබුණ නැහැ. මේ අවස්ථාවේ මට ඒක ලැබිච්ච එක ගැන මට ගොඩාක් සතුටුයි. මම දැන් අවුරුදු 2ක් තිස්සේ ට්‍රයි කරා, හම්බුනේ නැහැ. මේ හම්බුණා දැන් මේ පාර. හිරුFM එකට සභාපතිතුමාට ඔක්කොටම මේ ඉතින් ස්තුති වන්දනා මේ වෙලාවේ මේ දෙන උදව් වලට මිනිසුන්ට. මගේ අම්මයිම සෑහෙන සතුටින් ඉන්නේ. මම අවුරුදු 34කට පස්සේ සිරිපාද කරුණා කරන්නේ. ඇත්තට හිරු එකටත් සායකටත් බොහොම ස්තුතියි. අපි හැම අවුරුද්දෙන් බලාගෙන ඉන්නවා ජනවාරි මාසේ වෙනකන් හිරු සිරිපා කරුණා කරන්න. හරි සතුටුයි. හිරු නාලිකාවසෙන් සිදු කරන උතුම් පින්කම ආගේ කරු තව තවත් යහපත් දේවල්. මිනිසුන්ගේ හදවතේ යහපත් සිතුවිලි, පින් සිතුවිලි ඇතිවන්නා මෙවැනි සත්‍යයන් සිද්ධ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ආශිර්වාද ආසියානු මාධ්‍යාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ තවත් සුපින්බර සංකල්පයක් පරිදි වාර්ෂිකව දියත් කෙරෙන මෙම මහා වන්දනා චාරිකාවේදී දිවයින පුරා විසිරුණු සදහවතුන්ට හිරුගේ සියලු සත්කාර මැද ශ්‍රීපාදස්ථානයේ වන්දනා කිරීමට වරම් ලැබී තිබෙනවා. හිරු FM ෂායFM සිරිපා කරුණාව පෙරටු කරගනිමින් උත්තරීතර පූජාකරණ වහන්සේ 6 නමක් සහ අෂ්ට පරිස්කාර සිරිපා පොදබිම වෙත වැඩම කරවීමට හිරු මෙවරත් කටයුතු කර තිබුණේ මගදෙපස රැස්ව මෙම පින්කමට දායක වන සදහවතුන්ට ආශිර්වාද කිරීමේ අරමුණින් වන්දනා නඩරගත් බස් රථ ඊයේ පස්සෙ රෝපණ විට හැටන් නගරයට පැමිණියා. කියන්න වචන නැහැ. ඇත්තම ගොඩක් සතුටුයි. ඉතමත් සතුටුයි. ඉතින් ලොකු පිනක් මේ කරගන්නේ. බොහොම ස්තුතියි හිරු මාධ්‍යාලාට. හරි ආසාවෙන් හිටියේ සිරිපාද වන්දනා කරන්න. මහන්සි වෙන සියලු දෙනාටම කෑන්දීන් දුන්නා අපිට සංග්‍රහ කරායට. ඒත්තම ගොඩාක් ස්තුතියි, ගොඩාක් පින්. අපි වගේ අයිට ඉතින් අම්පාරින් ඉඳලා ඉන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ වගේ දෙයක් කරමින් ගෙන ගොඩක් සතුටුයි, ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ. පසුව ඔවුන් සිරිපා කරුණාවේ යෙදුනේ ඊයේ පස්සරුවේදී. පූජනීයත්වය පෙරදරි කරගෙන භක්තිය හද තුල තවරගෙන මේ ගමන් ගන්නා ආකාරය කොයිතරම්නම් අපූරුද. මේ කෙටි විරාමයක්. ඇතුල්පිට වාර්තා අතර ඉන්නේ මම මේ බලාගෙන හිටියේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය කියන අවධාරණය කරන කතාපුවතක්. පළමු අපි එයින් ආරම්භ කරමු මේ පත්තරය දිවයින. රට ගැන ඇල්මක් ඇත්නම් දිවි හිමියෙන් විරෝධතා කරමු. වත්මන් ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව රට කෑලි නවයකට කැඩීමේ සූදානමක්. ගෝලීය ශ්‍රී ලංකා සංසදය කියන්නේ කීර්ති වර්ණකුලසූරියයි ලියන්නේ. එයාතරේ ඇමති නවීන් දිසානායක කතා කරන මං අර ඡන්ද ගැන කිව්වේ කෝක මුලින් එයිද දන්නේ කියලා දැන් ප්‍රධාන පිටුව අතර කිව්වේ. එයාතරේ බලන්න ඇමති නවීන් දිසානායකගේ මේ කතාව. මේක මැතිවරණ වසරක්. අපි මුලින්ම ගේන්නේ අපට දිනන්න පුළුවන් මැතිවරණයක්. දකුණ මහින්දට බර වුණාට මධ්‍යම ඌව වැඩි බර එජාපෙට ඇමති නවීන් දිසානායක කියලා ලසිත දුමින්දයි ලියන්නේ. කෝකේයිද? අපි යනවා ඊළඟට මන්ත්‍රි ඉන්දිකා අනුරුද්ධගේ කතාවක් දිවයින පත්තරෙන් උපුටා ගන්නට. ආයවැයට බහුතරය නැතිව දතකට පූට්ටු වුණු එක්සත් ජාතික පක්ෂයේ යලි ජාතික ආණ්ඩුව ගැන දොඩවන අනුරාධ හිරිපිටියගේ ලියන්නේ. වත්මන් එජාප ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් යලි සෑදීමට උත්සාහ කරන්නේ ඉදිරි අයවැය සම්මත කර ගැනීමට බහුතරයක් නැතිව දතකට පූට්ටු වීසටන නිසායයි ගම්පා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ දිවයින පත්තරයට සඳහන් කිරීමක් කළා තියෙනවා. ජාතික ආණ්ඩු කතාව අපි දැන් ටිකකට කලින් කතා වුණා. අධ්‍යාපන අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් මේ උපුටා ගන්නෙත් දිවයින පත්තරෙන්මයි. අපි අධ්‍යාපනයට දැවැන්ත මෙහෙවරක් කළා.
මින් පසු ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළට ටියුෂන් යන්න වැඩක් නැහැ. ටියුෂන් පන්ති ගැන ළඟදීම තීරණයක් ගන්නවා. අධ්‍යාපන ඇමති අකිල විරාජ්ගේ කතාව W නිමල් සහ බෝගඩ වාර්තා කළා තියෙනවා. ඒ අතරේ පොඩ්ඩක් මතක් කරන්න ඕනේ දැන් මෙතන කියලා තියෙනවා ටියුෂන් පන්ති ගැන ළඟදීම තීරණයක් ගන්නවා කියලා. ඒතරේ මතක් කරන්න ඕනේ පළමුව ඊරිදා උදෑසන ටියුෂන් පන්ති, පෝය දින ටියුෂන් පන්ති. ඒකටත් හරියට තාම විස්තරමක් ලබා දීමට නොහැකි වී තිබෙන බව මතක් කිරීම කරන්න ඕනේ. ඒ අතරේ පාර්ලිමේන්තුවේදී අන්ඩු කුමාර කියපු කතාවක් මේ කා පර්මිට් අත්හිටුවීමෙන් අගතියටපත් පාර්ශවයට සාධාරණයක් කරන්න. ලියන්නේ අකිත පෙරේරා. තීරු බදු රහිත මිලට වාහන ආනයනය කිරීමේ අවසරයේ හදිසියේම අත්හිටුවීම නිසා පීඩාවට හා අගතියටපත් රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයක් නගමින් කියා සිටියලු. එකපාර්ත අත්හිටුවීමත් එක්ක ඇති වුණු තත්ත්වය දැන් මේ ප්‍රශ්නයත් එකලා වෙන්නට ඇති, මේ උත්තරේ දෙන්නට ඇත්තේ. මොකද මේක තියෙන තවත් පත්තරයක රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන යලි ඇමති කිරියල් මැති සභේදී කියයි. ලියන්නේ ආරියදත්ත රණබාහු සහ සුජිත් තේවාජුලගේ. රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ සහනය යළි ලබා දෙන බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරියල් පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. අමෙතින් ස්ථාවර නියෝගය යටතේ කොළඹ මන්ත්‍රී අනුර දිසානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එහෙම කියනවා. මේදී සභානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ තීරුබදු රහිත බලපත්‍ර අහිමි කිරීම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව පිළිගන්නා බවයි. පිළිගන්නවලු. මට මතකයි මට හරියටම මං හිතන්නේ ජයපේ නායකයම වෙන්න ඕනේ ඇති, අනුර කුමාර දිසානායකම වෙන්න ඕනේ ඇති, මොකක් හරි අවස්ථාවක පාර්ලිමේන්තුවේදී තවත් මොනවා හරි පිළිගත් වෙලාවකදී කිව්වා මේ හැම එකක්ම පිළිගන්නවා. නමුත් වැඩේනේ වෙන්න ඕනේ. එතකොට දැන් මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්න කලින් ගැටලුවක් කට්ටියට ඇති වෙයිද කියලා හිතත් නැද්ද? ඒ වගේ අරගෙන ආපස්සට අකුලගත්ත දේවල් කොච්චරක් තියෙනවද පෞගේ දවස? තවත් ඇතුළු පිට වර්තා කීපයක් තියෙනවා. එතනට යන්න කලින් CIA අනාවරණය ආයතනයක වැඩ කටයුතු රාජකාරී අවස්ථාවක සිද්ධ වෙච්ච හැටි ඊයේ දවසේදී අනාවරණය කරා. බලමුද පොඩ්ඩක් එහෙම වැඩ කරන අනිත් අයටත් දැනෙන්නේ. හිරු CIA දුරකථන අංකයට ඊයේ තොරතුරක් ලබා දුන් පුද්ගලයෙකු පැවසුවේ කුරුණෑගල විල්ගොඩ පිහිටි භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ රාජකාරී කිසිවක් සිදු නොවන බවයි. එම තොරතුර අනුව අදාළ කාර්යාලයට ගිය අපට දැකගත හැකි වූයේ නිලධාරීන් නොමැතිව හිස්ව පැවති පුටු හා මේස කිහිපයයි. ඒ සිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳ විමසීමේදී ප්‍රකාශ කළේ නිලධාරීන් විවාහ උත්සවයකට ගොස් ඇති බවයි. යාපද ගොඩනැගිල්ලකට ගිය අපට දැකගත හැකි වූයේ ආරක්ෂක නිලධාරියා අදාළ ස්ථානයේ නොමැතිවත් එහි විදුලි පංකාව ක්‍රියාත්මක වෙමින් තිබූ අයුරුයි. සේවා ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව පැය ගණනාවක් නිකරුණේ කල්මරමින් සිටියේ මෙලෙසින්. එක් කාර්යාල ගොඩනැගිල්ලක සිටි ආරක්ෂක නිලධාරියා හා සේවිකාවක්ද තහවුරු කර සිටියේ අදින රාජකාරී නොකරන බවයි. මේ මහජන මුදලින් වැටුප් ලබන රජයේ වගකිවයුතු නිලධාරීන් සේවය කරන ආයතනයක එක් අත්නොමතික ක්‍රියාකාරකමක් හේතුවෙන් ජනතාව පීඩාවට පත් වූ අයුරුයි. දැක්ක නේද අවස්ථාව? තව තියෙනවා නම් ඒ වගේ අවස්ථා CIA අමතන්. ඊළඟට අද දානවා ලංකාදීපේ වී කිලෝව 45ට අරන් සත්ව ආහාරවලට 24ට විකුණලා. මණ්ඩලයට පාඩුව කෝටි 249ක් කෝප් කමිටුව මැති සභේට කියයි සුජිත් තේවාජුලිගේ සහ ආරියදත්ත රණබාහුලියන්. වියාලුවේ මණ්ඩලයේ කිලෝවකට රුපියල් 45ක් ගෙවා මිලදීගත් නාඩු වී තොගයක් 2016 වසරේදී පෞද්ගලික සමාගම් වලට සත්ව ආහාර වශයෙන් රුපියල් 24ට විකිණීමෙන් මණ්ඩලයට රුපියල් කෝටි 249ක පමණ විශාල පාඩුවක් සිදු වී ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දෙනවා. රටේ ඔබේ සල්ලි නේද මේ?
නාස්ති වෙන්නේ පාඩුව කෝටි 249ක්ලු මේ පාඩු පිළිබඳව දිනපතා එන ගණන් හිලව් එකතු කළාන මේ වගේ මහා බදු කන්දරාවක් තුලින් ජනතාව පීඩාවට පත් කරන්නට අවශ්‍යද හරියට ආර්ථිකය කළමනාකරණය කළා මේ අනවශ්‍ය ගසාකෑම් නතර කරන්නට පියවර ගන්නවා නම් කොයි කණ්ඩායම වුණත් හොඳේ පොදුවේ කතා කරන්නේ මේ වගේ බදුබරෙන් මිරිකලා පීඩාවට පත් වෙන්නට අවශ්‍යද මොනතරම් නාස්තියක් දූෂණයක් වංචාවක් රටක් තුල සිදුවෙනවාද ප්‍රශ්නාර්ථී තම් බරපතලයි ඒ අතරේ මේ කතාවක් ඇවිල්ලා තියෙනවා අත්තපය 90කින් බැඳ පහර දුන්නා මාතලේ නියෝජ්‍ය නගරාධිපති සේවකයෙකුට පහර දුන්නේයි පැමිණිලා වාර්තාව ගේන්නේ මාතලේ සෝමරත්නයි මාතලේ මහනගර සභාවේ සේවකයෙකුට එහි නියෝජ්‍ය නගරාධිපතිවරයා ඊයේ පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා මාතලේ මහනගර සභාවේ ඊයේ පැවති සේවක පෙරටුවේදී ඊට සහභාගී වූ සේවකයෙකුට ලනුවකින් බැඳ පහර දුන් බවට පැමිණිල්ල සඳහන් වන බවයි කියන්නේ පැමිණිල්ල පැත්තෙන් තමයි කතාව ලියලා තියෙන්නේ ඒ අතර මෙන්න පාරක් තියෙනවා මං කිව්වා පත්තරවල පාරවල් එවන්න අපි කියන්නම් මොකද මේ ගැන තාම හොඳින් අවධාරණය කරන්න ඕනේ මෙවැනි වැඩසටහන අතරතුරදී ඒකට හේතුව ප්‍රවාහන අවශ්‍යතා යෑමීම් කියලා කියන්නේ මූලික අවශ්‍යතාවක් එතකොට පාරක් කියලා කියන්නේ ප්‍රධාන යටිතල පහසුකමක් ඒකවත් හරිහැටි හදාගන්න බැරි වුණු තත්ත්වයක් තියෙන්නේ රටවල් තමන්ගේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා මොනතරම්නම් පාරවල් පිළිබඳව අවධානය යොමු කරනවාද ඔවුන් දියුණුවේ හිණිමම් පෙතට යන්නට මේ මූලික අවශ්‍යතා සපුරාලීම කොයිතරම්නම් ඉහළින් කරනවාද ඒකට නේද මෙන්න පාරක් බලන්න කොහොම බරවාහන ගමන් කිරීමෙන් පාතේ ගම නාවටොන්න තලල්ල රත්මලේ පාරවල් හතරම අබලන් කියලා වාර්තා කරලා තියෙනවා පාරේ තරමත් එක්ක කුඹුරෙම කොටසක්ද කියලා හිතෙනවනේ හොඳයි විදේශ ක්‍රීඩා වාර්තාවලට ඔබ රැගෙන ආ යුතුයි ඊට පෙර ආතු අප දැන් සූදානම් වෙනවා අර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පැත්තේ කතාබහක් යනවා වැඩතහනම් වෙච්ච නිලධාරියෙක්ගේ ප්‍රකාශයක් ඒකට උත්තර දීම් ඒ වගේම ඒකට තවත් පාර්ශ්ව එකතු වීම සවිස්තර වාර්තාවක් මෙන්න විනයානුකූල ප්‍රශ්නයක් මත රැකියා තහනමට ලක්ව සිටින නිලධාරී මහත්කු විසින් මාධ්‍ය වෙත යම් යම් ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විගණන කාර්යයන් ආශ්‍රිත වාර්තාව රජය විසින් ප්‍රතික්ෂේප කර තිබලා කියනවා. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක්. ඊයේ එම නිලධාරියා ප්‍රකාශ කරා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවා කටයුතු පිළිබඳ කිසිදු ආකාරයක විගණන ක්‍රියාවලියක් සිද්ධ නොවන බව. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රවෘත්තියක්. දින 100 වැඩසටහන යටතේ රුපියල් ලක්ෂයක වගේ කුඩා ණය මුදලක් හිතවත් අයට පමණක් ලබා දීලා ඒ නිවාසිත කිරීමක් සිද්ධ නොවන බව. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රවෘත්තියක්. සමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙල 2015 වර්ෂයේ ආරම්භ කරපු අවස්ථාවේදී නිවාසලාභීන්ට රජය ලබා දුන්නේ රුපියල් ලක්ෂයක ණය මුදලක්. ඒ වගේම දුගී දුප්පත් ජනතාවට රුපියල් ලක්ෂයක ආධාර මුදලක්. ඊයේ එම නිලධාරියාගේ ප්‍රකාශයෙන් සිද්ධ කරලා තිබුණා රට පුරාම මේ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉතාම අසාර්ථක මට්ටමකින්. ගෙවල් 25ක් වගේ කුඩා නිවාස ප්‍රමාණයක් හැදෙනවාය. මේවැය බහුතරයක් ජනතාව පදිංචි නැත. මේවා ලබා දෙන්නේ දේශපාලන හිතවත්කම් මත කියලා. ඒකත් සම්පූර්ණ වැරදි පුවතක්. මේ නිවාස ඉදිකිරීමේදී ප්‍රතිලාභීන් තෝරගන්නේ දේශපාලන පසුබිමක් මත නෙවෙයි. අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ කමිටුවක් මගින් තමයි සුදුසු නිවාසලාභීන් තෝරා ගැනීම ලැබෙන්නේ. මම විශේෂයෙන් කියන්නට ඕනේ සිදු කළපු සියලුම ප්‍රකාශ සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර බව. අදාළ චෝදනා සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. අපිට විරුද්ධ විවිධ කණ්ඩායම් අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන තිබේ. අපේ මේ උදාගම්මාන වැඩසටහන විවේචනයේදී ගෙවල් වලට මෙච්චර වැය කරේ මේ වගේ මුදල් ප්‍රමාණයක් හැබැයි උත්සවය වෙනුවෙන් තවත් මෙච්චර මුදල් ප්‍රමාණයක් කැප කරලායි මම ඔය හාරියොන්ට කියන්න කැමති නිවස ඉදිකරන්න ලබා දුන්නු මුදල පමණක් නොවේ ඉඩමේ වටිනාකම කීයද එක නිවසකට පර්චස් 12 බැගින් ඉඩම විතර ලක්ෂ 12යි ඒ ගෙවල් ටික තමන්ගේ පවුලේ සමාජිකයන්ට ලියාගත්ත ඇත්තොන්ට අද උහුලන්න බෑ මේ අතර අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඊයේ නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාජිකාරී ධර්මසී කාර්යවසම් මැතිතුමා විශේෂ හෙලිකිරීමක් කරනවා. එතුමා සාක්ෂි සමගව ඒක ඔප්පු කළා තියෙනවා. අපි දන්නවා ප්‍රේමදාසලා කොහොමද හැමදාම එතුමල්ලට විරුද්ධව මර්ධනය කරේ. විශේෂයෙන්ම පොලිස්පතිතුමාගෙන් ඒ වගේම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති අලමුවෙන්ම මේ ධර්මසී කාර්යවසම් මැතිතුමාට ආරක්ෂාව ලබා දෙන්න. එතුමා ගාව තියෙන මේ සාක්ෂි නැති කරන්න ඔය ප්‍රේමදාසලා ඕන දෙයක් කරන්න
සූදානමින් ඉන්නවා. මේ එක ගම්මානක හදන්නේ ගෙවල් 25. මේ 25ට ලක්ෂ 4ක ණය මුදලක් ලබා දෙන්න. හැබැයි ප්‍රචාරක වියදම් සඳහා එක ගම්මානට 1,131ක් වැය කරන. මේ මුදලින් පුළුවන්කම තියනවා මේ සම්පූර්ණ නිවාස ව්‍යාපෘතියම නොමිලි කරලා දෙන්න. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා බලාගෙන ඉන්නවා රටේ නායකයා වෙන. හැබැයි එතුමා රටේ නායකයා වුණොත් වෙන්නේ රටේ මුළු ජනතාවම ණයකාරයෝ කරලා ඔය ට්‍රිලියන 12ක් වෙච්ච ණය ට්‍රිලියන 24ට ගිහිල්ලා ඒ මුදලිනුත් බෝඩ් ගහගෙන ටවුට් ගහයි පෝස්ටර් ගහයි එතුමගේ නම් ප්‍රචාරය එකක්. මේ තමයි එතුමා ගහන පුවරු. මේ පළකේ හදන්න විතර ලක්ෂ 2,000,000කට වැඩිය වියදම් කරනවා. ගේ හදන්න ලක්ෂ 4යි. ගෙදරින් භාගයක විතර සයිස් එක පළකයක් ගන්න. මේව තමයි ගහන කටව. ගෙදර සයිස් එකටම කටවුට් එක ගන්නවා. මේව ගහන්න විතරක් වියදම් කළා තියෙනවා ලක්ෂ 300ක්. සවිස්තර වාර්තාවක් පාර්ශව කීපයකම කතා තිබුණා. යමුද රටින් පිටට විදේශ වාර්තා හොයාගෙන දිවයින විදේශ පිටුව මෙන්න. මලයාසියාවට අලුත් රජෙක් තෝරාපත් කර ගැනීමේ පුවත චාරුප සහිතව වාර්තා කරනවා. බලය අත්හරිනවා නම් වෙනිසුලානු ජනාධිපතිට සමාව දෙනවා කියලා විපක්ෂ නායකවරයා සඳහන් කිරීමක් කළා. ඒ අතරේ ඉන්දියාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමේ අවස්ථාව චාරුප සහිතව විදේශ වාර්තා අතරේ. චීනයේ පිපිරීම් පෙළකින් එක් අයෙක් මරුමුවට පත්වෙලා මෙන්න පිපිරීම් සහිත චාරූප අවස්ථාවක්. ඊළඟට තායි පාපන්දු කණ්ඩායම බේරාගත් ඕස්ට්‍රයානු වෛද්‍යවරුන් දෙදෙනාට සම්මාන පිරිනමා තිබෙනවා. ක්‍රීඩා වාර්තාවලට යන්න සූදානම් වෙන්නේ තවත් දුකහිතන ක්‍රිකට් වාර්තාවකට අපි ළඟාවෙමින් සිටිනවාද. 144කට සියලු ප්‍රතිකරුවන් පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවේ දැවී යද්දී ඔවුන් ලකුණු 323ක් ලබා ගන්නේ මෙන්න මෙහෙම වාසියකින්. පළමු ඉනිමේදී ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 179ක වාසියක් අත්පත් කරගන්නවා. පළමු කඩලු 4 ඕස්ට්‍රේලියාව ලකුණු 82කට දැවී ගොස් තිබුණා. හැබැයි ලකුණු 160කට අධික සංඛ්‍යාවක සබන්තාවක් පස්වෙනි කඩුල්ලට ඔවුන් පාත්තාගෙන ගියා. එයයි රටකට අවශ්‍ය වෙලා තිබෙන්නේ. නමුත් එයයි ශ්‍රී ලංකාවට කරගන්නට නොහැකි වුණේ. දැන් 179ක වාසියක් පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාවට වඩා වාසියක් දෙවැනි ඉනිමේ ස්ථාවර වීමේ අවශ්‍යතාව තිබෙනවා. හැබැයි වැඩේ කියන්නේ ඊයේ තරගය නතරකරන අන්තිම පන්දුවේදී ලකුණු අතර ඉන්න දිමුත් කරුණාරත්න දැවියාම තාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ අතරේ බලන්නකෝ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම වැඩේ. මේ ක්‍රීඩා වාර්තාවක්. කොදෙව්වන් හමුවේ එංගලන්තයේ 77ට දැවියයි. කොහොමද වෙස්ට් ඉන්ඩීස් එංගලන්තයේ 77ට ඕල් අවුට්. මේ විරාමය. මෙන්න අද කාටුන් පෙළ ඔන්න බලන්න. ලංකාදීප අත්තරෙන් ගන්නේ මුලින්ම පංකජරු විඳගේ සරදම් කාටුන් එක. දේශපාලකතුමා කියනවා කිරිපිටි වලටත් මිල සූත්‍රයක් එනවලු. සරදම් අහනවා අර දලඹුව වගේ මිල සූත්‍රත් බෝ වෙනවද සර්? සේනා දලඹුවට හපන් වෙයිද දන්නේ මිල සූත්‍ර. ලංකාදීපෙන් බලන්නේ තිලකගේ තුන්වන්සල කවිය. එක දලඹුවකු සිට විටදී ඉරිඟු කකා යලි තවේකකු මතුවේ වී ඇටය විකා. නොදැඹුවොතින් මුන්ටික ඉක්මනට මකා සිදුවෙයි මිය යන්නට අප හැමදෙනට නොකා. මකා නොදැම්මොත් මියයන්න වෙයිලු නොකා. ඊට පස්සේ ගන්න අපි දිවයිනේ කාටෝන් එකක් සුමතිපාල ජෝතිපාලගේ සමය. යාලෝ දෙන්නගේ අද කතා. සේනා දළඹු දැනුවත් කිරීමේ බස්නාගර වැඩස්ථානට ඇවිත් තියෙන්නේ මන්ත්‍රීවරු 104 එක්කෙනෙක් විතරලු. යාලුවා කියද්දි අනිත් එක්කෙන කියනවා අනෙක් සේරම දළඹුවක් ගැන දැනුවත් ඇති බං. දළඹුවක් ගෑවිලත් දන්නේ. දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙන්න. ඇමති හර්ෂද සිල්වා කියනවා කුඩු ජාවාරම්වලට ප්‍රාදේශීය දේශපාලකයෝ වැඩිහරයක් සම්බන්ධයි කියලා. ඒ කාලා වික්‍රමසිංහගේ අංකල් කියනවා ඒක ඉහළට යන්න හොඳම සුදුසුකමක් නේ කියලා. අනේ මන් දයයි කියන්නේ. ඒ අතරේ දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පියා කාටුන් එක දැන්. යුධාපරාධ චෝදනා මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න ඕන කියලා කවුද ඇවිල්ලා කියනවා බලන්න කවුරු වගේද කියලා. පොඩි එකා බෙම්පියා අහනවා ප්‍රභාකරන් කරපුවා කොටි සංවිධානය මහා බැංකු
එතකොට දෙහිවල දලදා මාලිගේ වගේ තැන්වලට බෝම්බ ගහලා කරපු ඝාතන එව්වා කොහොමද කියලා. එව්වට කතා නැද්ද? ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්. රාජදාස පත්තරේ බලලා කියනවා නෝනට ඉඳුරාගාරේ හාමුදුරුව කියනවා බලය බෙදලා දෙන එක වැරදි, ඒක එකරා එකරාශී විය යුතුයි කියලා. එතකොට ඒක අහලා නෝනා කියනවා ඇත්තනේ දැනුත් ඔය පළාත් සභාවවලට පූර්ණ බලතල දීලා නැතුවත් පිස්සු නටනවා නම් දුන්නොත් කොහොම හිටියේද කියලායි නෝනා අහන්නේ. මෙන්න කවියක් තලන්ගේ අනේද කියන්නේ. ඒකීය රජයේ යයි ගසමින් ලේබලය උතුරට වෙනම දුන්නොත් පාලන බලය ඇතිවෙයි ජාතිවාදයේ මහා අරගලය රටවල් දෙකකෙහි අවසන් ප්‍රතිඵලය. ඒකීය කියන්නේ ෆෙඩරල් ලක්ෂණ තියෙනවා කියලා පිළිගන්න. කොහොමද ඒක? ඒ අතරේ ලංකාදීපයේ 30 හේවා 20ගේ හිනා වැස්ස වෙන්න රා මුට්ටියේ ඉන්න මීයේ රා බීලා ඉන්න එක්කෙනාද දන්නේ. අතේ දරාගෙන ඉන්නවා පූර්වක් අත සුරැකීමේ සංවිධානය කියලා. අනිත් අතෙන් එල්ලිලා ඉන්නවා අලි හොඬ වැලක. එහෙම ඉඳලා කියනවා පොහොට්ටුවට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග පුළුල් සන්ධානයක් හදනවා ඕම් කියලා. රාබීමත් වෙලාද කියන්න දන්නේ. ලංකාදීපයේ දාසහපලානගේ ස්වාරිස් දැන් ජනපති ඇවිත් ස්වාරිස්ට කියනවා මද්‍රව්‍ය නිවාරණයට පිලිපීනෙනුත් එනවා සිංගප්පූරෙනුත් එනවා කියලා. ස්වාරිස් ආනෝ ස දැන් අපේ රට පිලිපීනියක්ද සිංගප්පූරුවක්ද කරන්නේ කියලා. කවුද මේ ඉගිලෙන්න හදන්නේ? ලංකාදීපයේ දාසගේ කාටුන් එක මේ. වලාකුල් තියෙනවා එකක් එක්සත් ජාතික පක්ෂ සන්ධානය, අනිත් එක්ක ජනාධිපති අපේක්ෂක. ඒ වලාකුළු සොයාගෙන අලියෙක් ගිලෙන්නද මේ සූදානම් වෙන්නේ. කුඹුරක ඉන්නේ මූණුවර නම් දීලා තියෙන්නේ අලි පක්ෂයේ නායකයාගේ වගේද බලන්න. ඕකයි තත්ත්ව කවිය දැන් අනුරාධගෙන් පත්තරය දිවයින. මංගල්ලේට ගොස් අගමැති මැදමුලනේ සිටියේ මහින්දගේ ළඟ කිරිපැණි වගෙනේ. මොන මගුලටද පාලිත සා මම හැපුණේ සිතිලා එහෙම ෆොන්සේකට තරු පෙනුනේ. අවසානය ගන්න හදන්නෙත් කවියකින්. මේ රාල්හාමිගේ වාකයිය උපුටා ගන්නේ අද ලංකාදීප පත්තරෙන්. කවිය කියවන්න කලින් නිමිත්ත බලමු. මැති සභේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මන්ත්‍රීවරු 50ක් කවුල්. ඒක තමයි නිමිත්ත. ඒක හිතේ තියාගෙන මේ කවිය බලන්න අහන්න. දුප්පතුන්ට වැඩ කොරන්න සභේට යනවා. තමුන්ගේ පතටම බෙදාන රට වනසනවා. ගංජා ගහලා වගේ එතන පිස්සු කෙලිනවා. අපි ගෙවන්නේ කවද පවුද කියලා හිතෙනවා. මේ ගෙවන්නේ කවද පවුද? හොඳයි, පතරේ විස්තරෙන් අපි සමුගන්නවා. හමුවෙමු අපි මේක පුදුම ලෝකයක් සමගින්.